ලැප්ටොප්වල එරර්ස් ජාති දෙකක් වෙන එකක් තමයි අපි පාවිච්චි කරද්දි වෙන යූස මිස්ටේක්ස් අනිත ලැප්ටොප් එකේ මැනුෆැක්චරර් ෆෝල්ට් මැනුෆැක්චරර් ෆෝල්ට් වලට වොරන්ටි එක ක්ලේම් කරන්න පුළුවන් වොරන්ටි එක දීලා තියෙන එකින්ද තමයි සාමාන්‍ය ප්‍රොඩක්ෂන් ලයින් එකකින් එන ඒ වගේ ලැප්ටොප්ස් ප්‍රමාණය එක ඩිෆෙක්ට් පර්සන්ටේජ් එකක් තියෙනවා ඒ ඩිෆෙක්ට්ස් හිඳ කස්ටමර්ට වෙන අපහසුතාව නතර කරන්න තමයි වොරන්ටි එක හදලා තියෙන්නේ ඒ වුණාට සාමාන්‍ය කස්ටමර් අතින් මොකක් හරි වුණොත් ඒකෙන් ඩැමේජ් එකක් වුණොත් අපි කියමු ස්ක්‍රීන් එක ක්‍රැක් වුණොත් නැත්නම් ගලවන්න ගිහිල්ලා මොනවා හරි දෙයක් ඇදිලා ඒ වගේ දෙයක් වුණොත් එහෙම ඒවට වොරන්ටි ක්ලේම් කරන්න බෑ ඒ වගේ යූස් එරර්ස් පහක් මට මතක් වෙන වෙලාවේ එකෙන් පළවෙනි එක තමයි ස්ක්‍රීන් ඩැමේජ් සමහර අයගේ අතින් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙන්නේ ඒගොල්ලෝ හෙඩ්සෙට් එකක් වගේ දෙයක් ස්ක්‍රීන් එක උඩ තියලා ඒක ස්ක්‍රීන් එක වහලා ඒක දන්නේ නැතුව බෑග් එකේ දාගෙන ගිහිල්ලා ඒක ප්‍රෙස් වෙලා සමහරවිට ස්ක්‍රීන් එකේ ග්ලාස් එක ක්‍රැක් කරනවා ෆෝල් ඩැමේජ් එකකින් වගේ දෙයකින් ස්ක්‍රීන් එක ක්‍රැක් වෙන්නත් පුළුවන් අනිත් එක වෙන්නේ ස්පිල්ස් ග්ලාස් එකේ තියෙන ලික්විඩ් එකක් කීබෝඩ් එකට වැටිලා ලැප්ටොප් එකේ ඒ තියෙන සොකට්ස් වලට වැටිලා ඒකෙන් ලැප්ටොප් එක ඩැමේජ් වෙන පුළුවන් සමහරවිට ආගේ කීබෝඩ් එකට මොනවා හරි ලික්විඩ් එකක් වැටුණා කියලා ලැප්ටොප් එක එකපාරට මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ වෙලාවට වට කරන්න තියෙන්නේ ඉක්මනටම ලැප්ටොප් එකේ පවර් එක ඩිසේබල් කරලා බැටරි එක රිමූව් කරන්න බැරි බැටරි තියෙන ඒවායේ ලැප්ටොප් එකේ බැටරි එක ඩිස්කනෙක්ට් කරන්න තියෙන පින් හෝල් එකක් එන්නේ ඒකට කට්ටක් වගේ දෙයක් දාලා ඒ බටන් එක ට්‍රිගර් කරන්න පුළුවන් ඊට පස්සේ කරන්න තියෙන හොඳම දේ ලැප්ටොප් එක අවුයි තියෙන එක තමයි නැත්නම් අපට හෙයාර් ඩ්‍රයර් එකක් නැත්නම් බ්ලෝ ඩ්‍රයර් එකක් වගේ දෙයක් අල්ලලා ඒක ඩ්‍රයි කරගන්න පුළුවන් අනිත් කොමන් මිස්ටේක් එකක් වෙන්නේ ඩ්‍රොප් ඩැමේජ් වෙන එක ලැප්ටොප් එක වගේ අතින් වැටෙන තියෙන chance එක අඩුයි ඒ වුණාට වෙන්න පුළුවන් දෙයක් තියෙනවා ලැප්ටොප් බෑග් එක ලැප්ටොප් එක තියෙන අතරේ වැටෙන එක සමහරට වාහනයකින් වැටෙන්න පුළුවන් සමහරට වාගේ තියෙන අතපසු වෙලා ලැප්ටොප් එක වැටෙන්න පුළුවන් බෑග් එකේ පිටි. ඔය සාමාන්‍යයෙන් ලැප්ටොප් එකට එන ලැප්ටොප් බෑග් එක පාවිච්චි කරනවා නම් ඒවයි shock absorb කරන පෑඩින් එකක් තියෙනවා. ඒ වගේ එකක් එක්ක වැටුණා කියලා ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඒ වුණාට ඒක තීරණය වෙන්නේ වාගේ වැටෙන තැන තියෙන සර්ෆස් එකේ ක්වොලිටි එක කොච්චර උඩකින් ඉඳන් වැටුණාද ඒ වගේ දේවල්. කොන්ක්‍රීට් එකක් උඩර වගේ වැටුණොත් එහෙම ගොඩක් වෙලාවට ලැප්ටොප් එකේ මොකක් හරි ඩැමේජ් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒනට ඒ වගේ ඩැමේජ් වලින් ලැප්ටොප් එක වැඩ කරන්නේ නැති වෙන වගේ දේවල් වෙන්නේ නැහැ මොකක් හරි ස්ට්‍රක්චරල් ඩැමේජ් එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ සාමාන්යයෙන් ඒකේ තියෙන චැසිස් එක සමහරට පුපුරන්න ඉඩ තියෙනවා. ඔයාගේ මෙටල් චැසිස් එකක් නම් තියෙන්නේ නිකන් පොඩි ලයින් එකක් වගේ පිපිරීමක් එන්න ඉඩ තියෙනවා. ප්ලාස්ටික් චැසිස් එකක් නම් තියෙන්නේ ටිකක් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරට කැලක් ඇදලා යන වගේ දෙයක් වෙන්නත් පුළුවන්. අනිත් දේ වෙන්නේ මොයිස්චර් ඩැමේජ් එක, ඉන්සෙක්ට් ඩැමේජ් එක. මේ දෙක ටිකක් ඉන්ටර්කනෙක්ටඩ්. ගොඩක් වෙලාවට කොම්බි එයාලා මොයිස්චර් එක තියෙන තැන් වලට යන්න කැමති හින්දා, ඒ වගේම පොඩ්ඩක් ලැප්ටොප් එකේ හීට් එකක් තියෙන හින්දා සමහරවිට ඔය ලැප්ටොප් එක ඔෆ් කරලා තියද්දි කොම්බි ඇතුළට යන්න ඉඩ තියෙනවා. ඒ වගේම මොයිස්චර් එක හින්දා ඇතුළේ මොයිස්චර් එක එකතු වෙලා ලැප්ටොප් එක ඩැමේජ් වෙනත් ඉඩ තියෙනවා. අනිත් එක කියන්නේ රිපෙයරින් ඩැමේජ්. ඒ කියන්නේ ඔයා හරියට දන්නේ නැතුව ලැප්ටොප් එක ගලවලා මොකක් හරි රිපෙයර් එකක් කරන්න ගියොත් එහෙම නැත්නම් ඔයා SSD එකක් දාන්න ගිහිල්ලා ඒක අප්සයිඩ් ඩවුන් දාලා වගේ දෙයක් කරොත් එහෙම ඒක ෂෝට් සර්කිට් වෙනවා. එතකොට එතන හීට් වෙලා සමහරලාට ස්ලොට් එක වැඩ කරන්නේ නැතු වෙනවා. සමහරලාට ලැප්ටොප් එකේ මදබෝඩ් එක ඩැමේජ් වෙනත් ඉඩ තියෙනවා. මේ වගේ යූස් එරර්ස් වලට ඔයාට වොරන්ටි එකෙන් ක්ලේම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට ඔයාට ලැප්ටොප් එක රිපෙයර් කරගන්න පුළුවන්. ඒකට ඒ අදාළ පාර්ට් එකේ ප්‍රයිස් එක පේ කරන්න. සාමාන්‍ය ගේමින් ලැප්ටොප් එක වගේ නම් අපි කියමු 120 Hz, 144 Hz, IPS screen එකක් වගේ දෙයක් තියෙනවා නේද? 1 millisecond TN panel එකක් වගේ දෙයක්. ඒ වගේ ඒවා ටිකක් ප්‍රයිස් එක වැඩි. ඒ කියන්නේ ඔයාට සාමාන්‍ය 20,000, 30,000 අතර ගානක් යන්න පුළුවන් ඒක රිප්ලේස් කරගන්න. ලැප්ටොප් එකේ මදර්බෝඩ් එක ඩැමේජ් එකක් වුණොත් ඔයාට ලොකු කොස්ට් එකක් යනවා. ඒ කියන්නේ අලුතෙන් ලැප්ටොප් එකක් ගන්න පුළුවන් ගානේ වගේ කොස්ට් එකක් යනවා. ඒකට හේතුව ලැප්ටොප් එකට පාස් කරලා සෝල්ඩර් කරලා තමයි එන්නේ ප්‍රොසෙසර් එකයි ග්‍රැෆික්ස් කාඩ් එක. සමහර ලැප්ටොප් වල RAM එකත් එකට සෝල්ඩර් කරලා යනවා. RAM එකේ සමහරක් 4GB නැත්නම් 8GB වගේ RAM එකේ කොටස. එහෙම එකක් වුණාම ඔයාගේ ප්‍රොසෙසර් එකයි ග්‍රැෆික්ස් කාඩ් එකේ හොඳට වැඩ කරගෙන තියෙද්දි මදර්බෝඩ් එකේ ප්‍රශ්නයක් හින්දා ඒ ඔක්කොම ටික ආයෙත් මාරු කරන්න. එතකොට ඔයාට ඒ ඔක්කොටම යන කොස්ට් එක යනවා. ඉතින් මදර්බෝඩ් එක ඩැමේජ් කරගෙන නැතුව ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. ඔයාගේ කැමරෙන්ස් වලට වොරන්ටි එක අවුරුද්දයි. ඔයාගේ ලැප්ටොප් එකට ගොඩක් වෙලාවට අවුරුදු දෙකක් නැත්නම් අවුරුදු තුනක් වොරන්ටි එකක් එනවා ඇති. ඔයාගේ ලැප්ටොප් එකේ ඉන්සෙක්ට් ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ගොඩක් වෙලාවට කොම්බි ලැප්ටොප් එක ඇතුළට ගිහිල්ලා උන් ඒකේ තියෙන රබර් වගේ මොනා හරි තියෙන කම්පනන්ට්ස් ඒවා කනවා. ඒ වගේ ස්පීකර් ඩැමේජ් එකක් මොකක් හරි වුණොත් එහෙම සමහරට ඔයාගේ ස්පීකර් එක ඒත් වැඩ කරන්න ඉඩ තියෙනවා. ස්පීකර්ස් වැඩ කරන්නේම නැත්නම් ඔයාට ඒ ස්පීකර් එක රිප්ලේස් කරන්න වෙනවා. ඒක වොරන්ටි එකෙන් කවර් වෙන්නේ නැති හින්දා ඒකටත් ඔයාට කොස්ට් එකක් යනවා. වොරන්ටි එකෙන් කවර් වෙන මැනුෆැක්චර් ෆෝල්ට්ස් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්ක්‍රීන් එක නම් ස්ක්‍රීන් එකේ ඔයාගේ ඩෙඩ් පික්සල් කීපයක් තියෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ස්ක්‍රීන් එකේ පික්සල් ඩෙඩ් වෙච්ච ලයින් එකක් නැත්නම් කලයක වෙනස්ච්ච ලයින් එකක් වගේ දෙයක් තියෙන පුළුවන් ෆිසිකල් ඩැමේජ් එකක් නැතුව ඒ වගේ මොකක් හරි ස්ක්‍රීන් එකේ එරර් එකක් එනවා නම් ආට වොරන්ටි එකෙන් ස්ක්‍රීන් එක රිප්ලේස් කරගන්න පුළුවන් අනිත් කොමන් එරර් එක වෙන්නේ හින්ජ් එක මේක පොඩ්ඩක් ට්‍රිකි දෙයක් මොකද ලැප්ටොප් හින්ජ් එක ගොඩක් වෙලාවට යූසර් එරර්ස් හින්දා තමයි ඩැමේජ් වෙන්නේ ඒවයි ඉංජිනීරින් ෆෝල්ට් එකක් නිසා කොමන් එරර් එකක් විදිහට කියන්නේ ලැප්ටොප් ගොඩක ඒ විදිහේ එකම එරර් එක આવොත් එහෙම ඒගොල්ලෝ ඒක වොරන්ටි එකෙන් කවර් කරනවා ඒක ඉතින් ඔයා සාමාන්‍ය ෆෝරම් වල සර්ච් කරලා නැත්නම් ඔයා ගත්ත තැන රීටේලර්ගෙන් අහලා ඔයා බලන්න ඒක වොරන්ටි එකෙන් ක්ලේම් කරන්න පුළුවන් දෙයක්ද කොමන් එරර් එකක්ද සාමාන්‍යයෙන් කීබෝඩ් එකක කී එකක් ප්‍රෙස් වෙන්නේ නැතුව නැත්නම් කී එකක් ප්‍රෙස් වෙලාම තියෙන වෙලාවල් තියෙනවා නැත්නම් කීස් කීපයක් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් නැත්නම් ආගේ කීබෝඩ් එක බැක්ලිට් කීබෝඩ් එකක් නම් ඒකේ ලයිට්ස් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් නැත්නම් කලර්ස් වෙනස් වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් නොත් ඔයාට ආගේ කීබෝඩ් එක රිප්ලේස් කරගන්න පුළුවන් වොරන්ටි එකෙන් වොරන්ටි පීරියඩ් එක ඇතුළේ නේද අනේ දෙවෙනි පවර් ෆේලියර්ස් සමහරලාට ලැප්ටොප් එක ඔන් වෙන්නෙම නැති වෙන්න පුළුවන් පවර් ෆේලියර් එකක් හින්දා නැත්නම් අර මං කලින් කිව්වා වගේ බැටරි එකේ තියෙන එරර්ස් හින්දා මොකක් හරි පවර් ෆේලියර් එකක් එන්න පුළුවන් ඒ වගේ දෙයක් වුණාම ආට කරන්න තියෙන ලැප්ටොප් එක සර්විස් සෙන්ටර් එකට දෙන එක. එතකොට ඒගොල්ලෝ ටෙස්ට් කරලා මේකේ බැටරි එකේ ප්‍රශ්නද, චාර්ජින් IC එකේ ප්‍රශ්නද, වෙන මොකක් හරි ප්‍රශ්නද කියලා බලලා ඒක රිප්ලේස් කරයි. අනිත් හાર્ඩ්වෙයාර් එරර්ස් වලවම වගේ සමහරවිට හાર્ඩ් ඩ්‍රයිව් එරර්ස් එන්න පුළුවන්. ඒ කියන්නේ හાર્ඩ් ඩ්‍රයිව් එකේ බෑඩ් සෙක්ටර්ස් හැදිලා එහෙම නැත්නම් හાર્ඩ් ඩ්‍රයිව් එක වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. RAM එකේ ෆෝල්ට් බොහොම කලාතුරකින් එන්නේ. සමහරවිට ඒක හાર્ඩ් ඩ්‍රයිව් එකක්ද, RAM එකේ එකක්ද නැත්නම් මදර්බෝඩ් එකේ එකක්ද කියලා අපිට ඒක හිතාගන්න අමාරුයි. ඒ වුණාට ලැප්ටොප් සර්විස් සෙන්ටර්ස් වල ඒ වගේ දේවල් ටෙස්ට් කරන ඇඩ්වාන්ස් ඉක්විප්මන්ට් තියෙනවා. ඒකින්ද ඒගොල්ලන්ට මොකද්ද තියෙන එරර් එක කියලා හරියටම හොයාගන්න පුළුවන්. ලැප්ටොප් එක මේන්ටේන් කරද්දී තව දෙයක් වෙන්නේ අප්ග්‍රේඩ් කරන එක. සමහර ලැප්ටොප් එනවා ඒවා අප්ග්‍රේඩ් කරන්න බෑ සීල් ලැප්ටොප් එන්නේ. එතකොට ඔයාට මොකක් හරි කන්ෆිගරේෂන් එකක් ඕනේ නම් අපි කියමු 8GB නැතුව 16GB RAM එකක් ඕන නම් ඔයාට 16GB RAM එක තියෙන මොඩල් එක පර්චේස් කරන්න වෙනවා. ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් වෙන්නේ අල්ට්‍රාබුක් වල. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හැම ලැප්ටොප් එකකම වගේ hard drive එක කොහොමද replace කරන්න පුළුවන්? ඔයාගේ hard drive එකක් තියෙනවා නම් RAM එක අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. RAM free slot එකක් තියෙනවා නම් සමහරවිට ඔයාගේ එක RAM slot එකක් තිබ්බත් ඒකේ තියෙන්නේ අපි කියමු 4GB වගේ RAM එකක් නะ ඒක 8GB වලට එහෙම නැත්නම් සමහරවිට 16GB වලටම ඔයාට අප්ග්‍රේඩ් කරන්න පුළුවන් වෙන ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට H Pro එකේ නේ gaming laptops වල ඔයාට 32GB වෙනකන් ඒ කියන්නේ 16GB RAM දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා දැන් පාවිච්චි කරන laptop එක අප්ග්‍රේඩ් කරන්න අවශ්‍ය නැහැ. RAM එක hard drive එක වගේ දේවල් නම් ඔයාට tutorial එකක් බලලා තනියෙන්ම ඔයාට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඔයාට laptop එකේ SSD එකක් තියෙනවද කියලා හරියට දැනගන්න ඕන නම් ඔයා laptop එකේ model එක තියෙන ඒ site එකට ගිහිල්ලා එතන spec sheet එකේ බලන්න M.2 SSD option එක තියෙනවද කියලා. ඒ option එක තියෙනවා නම් ඔයාට SSD එකක් දාන්න පුළුවන් ඔයාගේ laptop එකට. ඔයාගේ තියෙන SSD එක අප්ග්‍රේඩ් කරන්න නැත්නම් SSD එක add කරන්න අවශ්‍ය නැහැ. ඔයා මුලින්ම දැනගන්න ඕනේ ඔයාගේ ලැප්ටොප් එකේ තියෙන NVMe SSD එකක්ද නැත්නම් SATA SSD එකක්ද කියලා. SSD එක අප්ග්‍රේඩ් කරද්දී දැනගන්න ඕනේ අනිත් දේ තමයි ඔයාගේ SSD එකේ තියෙන orientation එක upside downද නැත්නම් අනිත් පැත්තද කියලා. ඔයා SSD එක ඒකේ තියෙන ඕනි orientation එකට නැතුව අනිත් පැත්තට plug කරොත් එහෙම. එතකොට ඒක short circuit වෙලා ඒක heat වෙන ගන්නවා. එතකොට ඔයා SSD එක විතරක් නෙවෙයි ඔයාගේ motherboard එක damage කරගන්නත් ඉඩ තියෙනවා. ටික බලලා ඔයාට ගන්න ඕනේ ලැප්ටොප් එක මොකක්ද කියලා හරියට ඩිසයිඩ් කරලා ඊට පස්සේ ඔයාට ඒකේ අප්ග්‍රේඩ් කරනවා නම් ඒ අප්ඩේට් කරන්නේ මොනවාද අප්ග්‍රේඩ් කරන්නේ කොහොමද ඒ වගේ දේ හරියට තීරණය කරගන්න පුළුවන් අය කියලා හිතනවා එහෙනම් වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි channel එකට අලුත් නම් channel එකට subscribe කරන්න ඒ වගේම bell notification icon එක press කරන්න එතකොට ඔයාට එන අලුත් videos වල update එක ඔයාට notification එකක් විදිහට එයි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙනවා